හායි මම ගෝසිත ගොඩක් අය පරිප්පු හදන්නේ පොල් කිරි දාලානේ මම අද ඒ වෙනුවට පොල් වතුර දාලා තමයි මේක හදන්නේ වෙනදා හදන පරිප්පු කරියට වඩා වෙනස් රසක් වගේම මේක ඕන කෑමක් එක්කත් ගැලපෙනවා ඉතින් මේ තියෙන අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික අපි මුලින්ම පරිප්පු ටික තම්බ ගන්න ඕනි ඒකට මම මේ වගේ වළඳකට හොඳට හෝදපු පරිප්පු බෑම් 150ක් දානවා කහ කුඩු තේ හැඳි භාගයක් දානවා දැන් 3-5 කුඩු තේ හැඳි කාලක් දානවා ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි කාලක් දානවා මම තව ලුණු තේ හැඳි භාගයක් දා ගන්න ඕනි අපි ඊළඟට මම කරපිංජ ස්වල්පයකුත් එකතු කරනවා මේකට සුදු ලුණු බික් 4කුත් මේ වගේ කපාගෙන දා ගන්නවා මම පොඩියට කපාගත්ත අමුවිරිස් කරල් 2කුත් එකතු කරනවා මේ වගේ කපාගත්ත රතු ලුණු ගෙඩි 4ක් වගේ දා ගන්න ඕනි අපි පොඩි රම්ප කෑල්ලකුත් දාගමු දැන් මම මේ එකතු කරගන්නේ පොල් වතුර මිලිලීටර 400ක් විතර මං මෙතනදී පොල් වතුර එකතු කරගන්නේ ගොඩක් උණදායක නිසායි ඔයාලට ඒ වෙනුවට වතුර උණක් දා ගන්න පුළුවන් පොඩ්ඩක් මේක මික්ස් කරගෙන ලිපෙන් තියාගමු අපි දැන් මම දැන් ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන මේක වහලා තියෙනවා පරිප්පු ටික තැම්බෙනකල් දැන් පරිප්පු ටික හොඳට තැම්බිලා තියෙන්නේ මේ ටික තැම්බෙන්න මට නම් විනාඩි 8ක් විතර ගියා. මේක ලිපෙන් දැන් බාලා වෙන භාජනයකට මම දාගන්නවා. දැන් මේ ටික ටෙම්පරාතු කරගන්නයි ඕනි. ඒකට මම කලින් පරිප්පු ටික හදාගත්ත වළඳම ලිපේ තියලා තෙල් මේසනි දෙකම ආරක් දාගන්නවා තෙල් ටික රත් වුණාම අබෑට තේ හැන්දක් වගේ දානවා මම ඒ වගේම කපාගත්ත සුදු ලුණු බික් 3ක් වගේ දාගන්නවා දැන් හොඳට මික්ස් කරගමු අපි තප්පර 15ක් වගේ මික්ස් කරගෙන මම පොඩියට කපාගත්ත රම්පේ කරපිංචා ස්වල්පයක් දාගන්නවා දැන් ආයෙත් මික්ස් කරගමු ටිකක් ඊළඟට මම කපාගත්ත රතු ලුණු ගෙඩි 5ක් වගේ එකතු කරගන්නවා ඒ වගේම මේ වගේ කපාගත්ත වියලි මිරිස් කරල් 3ක් වගේ දාගන්නවා දැන් මික්ස් කරගමු අපි ආයෙත් මේ වගේ රන්වන් පාටට ආවහම මම කෑලි මිරිස් තේ හැඳි 2ක් එකතු කරගන්නවා දැන් තප්පර 20ක් වගේ මික්ස් කරගමු අපි ඊළඟට අපි කලින් හදපු පරිප්පු ටික මේකට දාගන්න ඕනි. ඒ ටික එකතු කරගෙන පොඩ්ඩක් මික්ස් කරගමු. ඔයාලා මේ වෙලාවේදී ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. විනාඩියක් වගේ කුක් කරගෙන අපි මේක ලිපෙන් බාගමු. පරිප්පු කාරිය මේ විදියට වෙනස් කරලා හදලා රස බලලා මටත් කියන්න. එහෙනම් මගේ මේ වීඩියෝ එකත් බලන්නකෝ. බයි බයි.